බහුවිද ගෝලීය ආර්ථික අභියෝග මතේ මහබැංකු කරන යන තේමාවෙන් මෙම සමුළුව කොළඹදී ආරම්භ වුණා. 45 වෙනි වරට සංවිධාන කර තිබූ මෙම සමුළුව අදින් අවසන් වෙනවා. සමුළුවේ සමාරම්භක සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. කලාපයේ බොහෝ රටවල මැතිවරණ ජයග්‍රහණය කර අලුත් ආණ්ඩුව පත්වී තිබෙන බව ජනාධිපතිවරයා මෙහිදී පැවසුවා. ශ්‍රී ලංකාවද මැතිවරණයක් කරා ගමන් කරමින් සිටින බව ඔහු අවධාරණය කළා. සුපුරුදු ක්‍රමයට සෑම වසර පහකට වරක් ආණ්ඩු වෙනස් කිරීමට උත්සාහ කරනවාද නැතහොත් රට ජයග්‍රහණය කරනවාද යන්න මෙවර මැතිවරණයේදී තීරණය කළ යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. ආර්ථිකය නැවත ගොඩනැගීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය ශක්තිමත් බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ප්‍රකාශ කර තිබෙනවා. 2023 දෙසැම්බර් මාසය වන විට සමාජ සුබසාධන වේදම් හැර සියලු ප්‍රමාණාත්මක ඉලක්ක ශ්‍රී ලංකාව සපුරාගෙන තිබුණා. පසුගිය අප්‍රේල් මාසය වන විට බොහෝ ව්‍යූහාත්මක ඉලක්කද ප්‍රමාද වී හෝ සම්පූර්ණ කර ක්‍රියාත්මක කර ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසා තිබෙන බවයි ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ. ශ්‍රී ලංකාව මෙතරම් ඉක්මනින් මෙම අර්බුදයෙන් ගොඩ එනු ඇතැයි බොහෝ අය නොසිතූ අවස්ථාවක තමා බලාපොරොත්තු වූවාටත් වඩා එය යහපත් තත්ත්වයක් බව ජනාධිපතිවරයා පැවසුවා. ඒ සඳහා තමන් සමග විශ්වාසයෙන් කටයුතු කළ සියලු දෙනාට රනිල් වික්‍රමසිංහ මහතා සිය ප්‍රසාදය පළ කළා.